ශ්‍රද්ධාවන්ත පින්වත් දරුවනි දැන් සමාජයේ තියෙනව නේද දැන් විවාහ වෙන්නකොට අපි උත්සවයක් ගන්න ඕනේ එතකොට සමහර අය කියන එක තමයි උත්සව වලට වියදම් කරන්න එපා උත්සව කරන්න එපා අපරාධය ඔය සල්ලි එහෙම කියනවනේ නමුත් සමහරු කැමති රන් ගොඩක් ගෑන් ළමයි වුණත් කැමති නේද ඕගොල්ලෝ ලොකුවට උත්සවයක් ගන්න ජීවිතේක අවස්ථාවයි නේ ඒ වගේ තියෙන්නේ කියලා එහෙම අදහසක් තියෙනවා නිකන් අහිංසක අදහසක් නේ ඉතින් ඕකෙන් ඔය දෙකේනේ අපි දෝලණය වෙන්නේ සමහරු කැමති නෑ උත්සව ගන්න සමහරු කැමති උත්සවයක් ගන්න ඉතින් ඒ නිසා මම ඔබට කාරණාවක් කියන්නම් ඇත්තටම අපි මහන්සියලා හම්බ කරන්නේ මොකටද ජීවිතේ අවශ්‍ය දේවල් වියදම් කරන්නේ එතකොට ඒ අවශ්‍ය දේවල් අතර විවාහය අනාගතය සෞඛ්‍ය පහසුකම් නිවාස කෑම බීම ගොඩක් දේවල් තියෙනවා හැබැයි මම දැකලා තියෙන සමහර තරුණ ළමයි විවාහ උත්සවයටම සල්ලි එකතු කරනවා ඒ කියන්නේ විවාහ උත්සවය ලොකුවට ගන්න ඕන නිසා එයා අවුරුදු ගාණක් රස්සාව කර කර සල්ලි අන්න ඒක පොඩි ගැටලුවක් පළවෙනි දේ හේතුව තමයි අපිට දරා ගන්න කියන්නේ අපිට ලොකු විවාහ උත්සවයක් ගන්න බැහැ නමුත් අපේ ප්‍රමාණයට එකක් ගන්න පුළුවන් හැබැයි එහෙම තියද්දී අපි අර ජීවිත අවුරුදු ගාණක් කැප කරලා සල්ලි එකතු කරගෙන ලොකු විවාහ උත්සවයක් ගන්නවා කියලා කියන එක දවසකට ඒක වියදම් කරනවා ඒක අපිට පාඩුවක් ඒ නිසා තරුණ ළමයි දුවලා ගොඩක් තමයි ඔබ කරන්නේ. ඒගොල්ලෝ රස්සාවක් කළා. ඒක මම නරකයි කියනව නෙමෙයි. ඔයගොල්ලන්ගේ අහිංසක අදහසක්. ඔයගොල්ලෝ ආසයි ඒකට. ආස නිසා ඔයගොල්ලෝ කරන්න අවුරුදු කොහරි ගිහිල්ලා අවුරුදු ඔය ඉතින් පොඩි පඩියක් හම්බෙන්නේ. ඉතුරු කරගෙන ඉතුරු කරගෙන මංගල උත්සවේ ලොකුවට ගන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ හොඳට හිතන්නේ එතකොට අපි ජීවිතේ අවුරුදු ගණනාවක් ගෙවලා ඒ මුදල එක දවසකට අවසන් කිරීම අපරාධයක් නේද? මට ඊට වඩා ජීවිතේ පවතින දෙයක් ඔබට දීපලක් මිලදී ගන්න පුළුවන්. එතකොට යම් කිසි වත්කමක් හදා ගන්න පුළුවන්. ආදායම් මාර්ගයක පොදව ගත්තොත් ඒ සතුට ජීවිත කාලෙම තියෙනවා. මොකද හේතුව මහන්සියෙන් උපයපු ධනයක්. හැබැයි ඒක අපි එක දවසෙම අහවර කළොත් එහෙම ඔබට ඊළඟ දවසේ ඉඳලා ජීවිතය හිස් වෙලා තියෙන්නේ. මොකද විවාහ උත්සවයකදී ලොකු සතුටක් ඇති වෙන්න පුළුවන් අපිට ඒක උත්සවයේ ලොකු නිසා. හැබැයි ඔය දේවල් ඇති වුණා කියලා ඒක ඔබේ පැවැත්මට හේතු වෙන්නේ නැහැ පළවෙනි දේ. ඊළඟ හැම කෙනෙක්ම මංගල උත්සවයක් ඉතින් ගන්නවනේ අපි නේද? ඒක සල්ලි තියෙන විදිහට හොඳට කරගන්න. මොකද හේතුව ඕගොල්ලන්ගේ රදහසක් තියෙනවනේ දැන් අපි මේක එකපාරයිනේ කරන්නේ අපිට හොඳට මේක අපි ලස්සනට කරගන්න තියෙන හොඳයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ අදහස ඕගොල්ලන්ගේ සල්ලි ඕගොල්ලන්ගේ අදහස ඕගොල්ලන්ගේ කැමැත්ත ඒක ඒකට ඔයගොල්ලෝ ධාර්මික උපයෝග මුදල් වලින් කොටසක් වියදම් කරගෙන එහෙම කරගන්න කි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ කවදාකවත් දරන්න බැරි විදිහට ණය වෙන්න එපා. මොකද අපි ජීවිතේ ලස්සන වෙන කරගන්න දැන් මේ පටන් ගන්න. ඒතර විවාහ දවසේම අපි ලොකු ණය බරකට යට වුණොත් පහෝදා ඉඳලා ඔයගලන්ට සැනසීමෙන් ජීවත් වෙන්න බෑ. ලොකු ණයවල් ගන්න එපා විවාහ වෙලා එන දවසේ එන අයගෙන් පියව ගන්න බලා. ඒගොල්ලෝ හරියට එක දුන්නේ නැත්තම් අපිට ලොකු වෛරයක් එක්ක තමයි ඊළඟ දවස් ටික පටන් ගන්න වෙන්නේ. ඊටසේ ගෙවන්න පුළුවන්ද මේ දේවල්? දැන් සමහර වෙලාවට දෙමව්පියෝගේ දන් කරලා කරනවා. ඔයගොල්ලන්ගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති විලාවල් තියෙනවනේ. එතකොට එහෙම සමහර අය උදව් කරනවා ඒවට පවුලේ අය දෙමව්පියෝ. එතකොට ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඉතින්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ කල්පනා කරන්නේ අපි දැන් විවාහ මංගල උත්සවට එන කට්ටිය ඉන්නෝනේ. ඒගොල්ලන්ගේ මුදල් වලින් මියෝ පියනෝ කියලා plan කරන්න එපා. මොකද අපි උත්සවයක් සංග්‍රහයක් කරන්නේ ඒගොල්ලන්ගෙන් මේකට ගෙවීමක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒක වෙන උත්සවයක් සංග්‍රහයක් වෙන්නේ. ඒගොල්ලෝ දුන්නොත් කමක් නැහැ. නොදුන්නොත් කමක් නැහැ කියන තැන ඉන්නෝ. නොදුන්නත් ප්‍රශ්නයක් නැති වෙන්න ඕන. එතකොට අපි දැන්
මම දන්නේ ඒක ඇයි එහෙම කරන්න කියලා දැන් ඒක අපි නැතිකම නිසා වෙන්නේ නැති දැන් අපි සංග්‍රහයක් කරනවා නම් කාලය ඉවරලා කියනවද අර ගාන ගෙවල යන්න කියලා පොඩක් හිතන්නකෝ ඒක නිකන් ටිකක් ලැජ්ජාසහගත දෙයක් නේ දැන් අපි සංග්‍රහයක් කරනවා සංග්‍රහයක් කරලා ඉවරලා කියනවා මේ මේක සංග්‍රහයක් තමයි ඒ වුණාට මේ ප්ලේට් එකේ ගාන දීලා යන්න ඕනේ කෑවනම් ඒ වගේ එකක් නේද ඒ නිසා ඒ වගේ හැදිලා තියෙන ක්‍රම නමුත් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා එනායකින් මෙච්චර දේවල් ලැබෙන්න ඕන මෙච්චර දේවල් ඔයගොල්ලෝ පුළුවන් විදිහට සංවිධානය කරගන්න අනවස් දැන් වියදම් අඩු කරගන්නකොට අනවස් දේවල් කපා හරින්න ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් මොනවද ඒ අත්‍යවශ්‍ය දේවල් වලට යන වියදම් මේව කරගන්න බලන්න ඊට පස්සේ තමයි අනිත් ඒවා බලන්න ඕනේ ඊට පස්සේ තියෙන සේසතම වියදම් කරලා ඉඩම් උකස් තියලා දේපල උකස් තියලා ගෙවල් මේ උකස් තියලා ඒ වගේ දේවල් කරලා මංගල උත්සව ගන්න එපා. ඔයගොල්ලන්ගේ ජීවිතේ ලස්සනම දවස එදා නෙමෙයි. එදායින් පස්සේ උදා වෙන දවස් තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ ලස්සන කරගන්න ඕනේ. විවාහ උත්සවේ ලස්සනම දවස කියලා හිතන්න එපා. ඒක උත්සවයක්. ඒ උත්සාහයෙන් පස්සේන ජීවිතේ ලස්සන කරගන්න ඕනේ. සමහරට මේ උත්සවයක් ලස්සන කරගන්න ගිහිල්ලා ලොකු ණයක් වෙලා ලොකු ප්‍රශ්න ගොඩකින් පීඩණයකින් මේ විවාහ වෙච්චි දෙන්න ජීවිතයට යනකොට ඒ දෙන්න ඊට පස්සේ ඒව නිසාම රණ්ඩු වෙනවා තරහ වෙනවා නිින්ද යන්නේ නැහැ හිතේ සැනසීමක් නැහැ ඊට පස්සේ එකිනෙකා රුස්සන්නේ නැයි පීඩණයෙන්න දෙන්නම ඉන්නේ එතකොට ඔන්න වාද බියද ඇති වෙනවා අරක තමයි අපි අනවස දේවල් ඔයා තමයි ඒක කරන්න කිව්වේ කියලා ඔන්න ප්‍රශ්න ඇති වෙනවා එනිසා විවාහ මංගල උත්සවයට ඔගොල්ලෝ ගොඩාක් අවුරුදු ගාණක් හිතන වෙලාවේ ඔගොල්ලෝ හිතන්නේ විවාහ වෙලා කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ මොන වගේ විදිහටද මෙයාව මන් තීරුම් ගන්න ඕනේ මොන වගේ මෛත්‍රියක් කරුණාවක් ඉවසීමක් ඇති කර ගන්න ඕනේ විවාහ ජීවිතයක් ගත කරන්න මට තියෙන අඩුපාඩු මොනවද මට තියෙන දුර්වල ආකල්ප මොනවද මට පුරුදු නැති වැඩ කටයුතු මොනවද ඉතින් සමහර අයට උයන්න බැරි ප්‍රශ්න උනත් තියෙනවානේ. ඒතර ඒව හදාගන්න කාලෙකින් කරන්න. එතකොට මංගල උත්සවේ ලොකු හෝ වේවා පොඩි හෝ වේවා. මංගල උත්සවයෙන් පස්සේ උදා වෙන කාලේ ගොඩක් යහපත් වේවි ඔයගලන්ට. හැබැයි මංගල උත්සවයෙන් පසු උදා වෙන කාලේ යහපත් නොවන වැඩපිළිවෙළවල් කිසිවක් ඕගොල්ලෝ කරගන්න එපා. ඕගොල්ලෝ හොඳට කල්පනා කරන්න. මම කල්පනා කරන එක කියන්නේ ඕනේ නේද? අන්ට කල්පනා කරන්න පුළුවන් රටේ ලෝකෙ මිනිස්සු කරන දේවල් කරන්න යන්න එපා ඔබට පුළුවන් දේවල් කරන්න රටේ ලෝකෙ මිනිස්සු කරන්නේ කොහොමද කියලා අපි දන්නේ සමහර මිනිස්සු ණය අරගෙන සමහර ඉඩම් විකුණලා දේපල විකුණලා උකස් තියලා ඔහොම තමයි කරන්නේ මිනිස්සු ඒක බලාගෙන දැන් අපි හිතමු දැන් ගොඩක් මේව සම්බන්ධයෙන් ව්‍යාපාර තියෙනවා ඇඳුම් අන්දනීය ව්‍යාපාර තියෙනවා සමහර ඇඳිලි තියෙනවා පුදුම ඇඳිලි ලස තුන අතර ගන්නවා ඒ අන්දිල්ලට. ඉතින් හොඳටම අන්දන. ඊට පස්සේ තව තියෙනවා ඔය සැරසිලි જાති. ඊට පස්සේ ඒ බඩු මුට්ටු දිරද තියෙනවා. ඒ වට වෙන් කරන හෝල් එහෙම ගන්න තැන. ඉතින් කීක දේවල් තියෙනවනේ. එතකොට මේ වගේ අලුත් දේවල් තව බිහි කරනවා ඉස්සරහ. දැන් ඉස්සර වෙඩින් එකට පස්සේනේ ෆොටෝ ගන්න. දැන් ඉස්සරලා ෆොටෝ ගන්න. වීඩියෝ හදනවා, සින්දු හදනවා. ඒවා ඔක්කොම මේ ව්‍යාපාර ලෝකයේ විසින් හඳුන්වලා දෙන දේවල් ලෝකෙට. එතකොට ඒගොල්ලෝ ඒ වෙනුවෙන් මිනිස්සුන්ට එක එක දේවල් හඳුනනවා. ඒතකොට මිනිස්සු ඒක සල්ලි දීලා මිලදී ගන්නවා. ඒක තමයි ඊතරදි වෙන්නේ. ඊතර මම ඒක ඒකවල ඒගොල්ලෝ දියුණු වෙන ක්‍රමයක් ඒක. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ව්‍යාපාර ශාස්ත්‍රය තුළ දියුණු වෙන ක්‍රම තමයි ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් කරලා ඒක ප්‍රසිද්ධ කළ. එහෙනම් ප්‍රසිද්ධ නළු නිළියෝ ගායකයෝ ඒක රටේ ප්‍රසිද්ධ අයගේ ඒ දේවල් කරලා ඒක සමාජගත කරනවා. ඒතකොට මේ මානසිකත්වයේ අනිත් සමාජීන මිනිස්සු තුළ ඇති වෙලා අපිත් එහෙනම් බඳින්න කලින් සින්දුවක් කරන්න ඕනේ ඈ වෙනම මේ ෆොටෝ ගහන්න ඕනේ වීඩියෝ කරන්න ඕනේ කීක දේවල් මට මතකයි අර ළමයි වගේ කොහෙද ඇල්ලක විවාහ වෙන්නත් කලින් ගිහිල්ලා මොනවද කලින් ඒ වීඩියෝ කරන්න මොනවද ගිහිල්ලා ඒ ඇල්ලට වැටලා මැරෙනවා ඉතින් මම කියන්නේ ඒ වගේ මේ තමන් ඒවා කරගන්නකොට ආහාරසිතව කරගන්න එහෙනම් ඊළඟ එක තමයි මේ ඒ වගේ දේවල් හඳුන්වලා දෙනවා මිනිස්සු. ඒතර හඳුන්වලා දෙන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරික ඥානය ඒක. ඒගොල්ලන්ට බයින්න එපා.
මේ මිනිස්සු එක එක දේවල් හදලා දෙනවා. එතකොට අපි නිසල්ලි දීලා ගන්න ඕන කියලා. ඒගොල්ලන් ව්‍යාපාරික ඥානය. එතකොට ඒගොල්ලෝ අලුත් දේවල් විකුණනවා ඕගොල්ලන්ට. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලෝ විකුණන දේ මට ගන්න ඕනද? මට ගන්න මුදල් තියෙනවද? මම මේක අරගෙන වැඩක්ද මට? මේක නොගෙන මට මේක කරන්න බැරිද? මේ දේවල් ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන දේවල්. රටේ හැමෝම කරන දේවල් ඔක්කොම gediya pitin අපි කරන්න ඕන කියලා එකක් නැහැ. හොඳ කොන්දක් හදාගන්න අනවශ්‍ය දේවල් අත්හරින්න. සමහර තැන්වල වියදම් කරලා තියෙන්නේ අරක් වලට. ලක්ෂ 10, ලක්ෂ 15, ලක්ෂ 20, ලක්ෂ 30. ඔයගොල්ලෝ මතක තියාගන්න විවාහයකදී එහෙම බොන මිනිස්සුන්ගෙන් ඔයගොල්ලන්ට කිසිම ආශිර්වාදයක් නැහැ. ඔයගොල්ලන්ගේ ජීවිතේට සාපයක් වෙනවා ඒක. පුළුවන් තරම් ඒ වගේ ඈත් වෙලා ඉන්න බලන්න. පුළුවන් තරම් විවාහ උත්සවයකට කලින් ගිහිල්ලා සිල්වතුන්, ගුණවතුන්, සංඝයා මුණ ගැහිලා දානයක් දීලා ආශිර්වාදයක් ගන්න. පිරිත් තුලක් ගැට ගහ ගන්න. පිරිත් ටිකක් කියා ගන්න. මොකද S1000ක් විවාහ වෙන කාලේට ඕගොල්ලන්ගේ දිහාට යොමු වෙලා තියෙනවා. ඒ ඔයගොල්ලන්ගේ නපුරු මිනිස්සු, ඊර්ෂ්‍යාකාර මිනිස්සු, අකමැති මිනිස්සු, මනමාලියගේ රූපෙට ඊර්ෂ්‍යා කරන මිනිස්සු, මනමාලියගේ ධනෙට ඊර්ෂ්‍යා කරන මිනිස්සු තමයි ඉන්නේ වැඩිපුර. ඒගොල්ලන්ගේ ඔයගොල්ලන්ට අබමල් රේණුවකවත් ආශිර්වාදයක් නැහැ. හැබැයි සංඝයාගේ පන්සලේ හාමුදුරු හරිගේ ඔයගොල්ලන්ට ආශිර්වාද කරන්නේ එක හිතින්මයි. මොකද හේතුව හාමුදුරු ඔගොල්ලොත් එක්ක ජීවත් වෙන කෙනෙක් නෙවෙන නිසා. ඒ නිසා පිරිත් ටිකක් කියව ගන්න. පුළුවන් නම් කලින් ගිහින් දානයක් දෙන්න. කොහෙට හරි දානයක් දෙන්න එකතු වෙලා. ඒ කියන්නේ විවාහ වෙන්න ඉන්න පුතයි දුවයි එකතු වෙලා පවුලියත් එක්ක තුරන්ගින් දානයක් දීලා ඒ අනාගත ජීවිතේට ආශිර්වාද ලබා ගන්න. පින් අනුමෝදන් කර ගන්න. ජීවිතේ සාර්ථක වෙනවා. ඒ වගේම තමයි විවාහ වෙන දවසේ පංචශීලයේ සමාදන් වෙන්න හොඳට. කවදාකවත් ඒ සීල කඩා ගන්න එපා විවාහ වෙන දා පංචශීල. ඒ පංචශීලය ඔගොල්ලෝ විවාහ ජීවිතේටම ගෙනියන්න. ඔයගොල්ලන්ගේ ජීවිතේ අරුබුද නැති වෙනවා. ඒක ඒකාන්තයි, ඒක සත්‍යයි. ඒක ඔයාලා අත්දැකලා බලන්න. ඔයගොල්ලන්ට අරුබුද නැහැ. ඒ සීලයේ ඊතරම් ශ්‍රේෂ්ඨයි. ඔයගොල්ලෝ ගාව සැකේ බොරුව නැහැ. ඔයගොල්ලෝ බොරු කියන්නේ නැති නිසා සැකේ අවිශ්වාසය කියන දේවල් ඔයගොල්ලන්ගේ හිතවල බැහැර වෙලා යනවා. මද්ද්‍රව්‍ය පාවිච්චි නොකරන නිසා ඒ නැති වෙන ප්‍රශ්න ගැන කියන්න ඕනේ නැණිවා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන හැට ලිංගික ගැටලු පවා තියෙනවා. ඒ සියලු ප්‍රශ්න මනෝලිංගික රෝග හැදෙනවා තියෙනවා. එතකොට ශාරීරික ප්‍රශ්න, මානසික ප්‍රශ්න, ඊගාට කලකෝලහල, මේ වගකීම් ඉටු නොකිරීම, ධනහානි මේ ඔක්කොම නැති වෙනවා මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් අයින් වුණාන් පස්සේ. අනියම් සබන්තා වර්තිකාමසේ වැලකුණ ගා අනියම් සබන්තා කතා ඉවරයි. එතකොට ඒකෙන්ම හිතන්නකෝ විවාහ ජීවිත කොතරම් ප්‍රශ්න තෝගයක් නැති වෙලාද කියලා. අන්සි රකින්න විවාහ ජීවිතේ කොට යනවා. හරි. ඉතින් ඒ නිසා ඉතින් අද මංගල උත්සව ගැන අපි කතා කරේ. මංගල උත්සව ගැන එහෙම තමයි කියන්න තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් දේවල් දැකගෙන තීරුම් අරගෙන කරන්න. ඒක අනාගත ජීවිතේට උත්සවයේ අරුබුදයක් වෙන තත්ත්වෙට පවත්තන්න එපා. තේරුණානේ? දුක් වෙන්න එපා කවදාකවත් අර විදිහට මට ගන්න බැරි වුණානේ කියලා. ඔයගොල්ලෝ එහෙම දුක් වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව ලෝකේ කෝටි ගණන් වියදම් කරලා මංගල උත්සව ගත්තු අය සතියෙන් දික්කසාද වෙලා තියෙනවා. මොකටද? මං අහන්නේ මොකටද? ලෝකෙටම පෙන්නලා, මාධ්‍යවල පෙන්නලා, සමාජ මාධ්‍යවල පෙන්නලා, ඒකට ප්‍රවෘත්ති වලටත් කියලා මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙනවා. මොකටද මං අහන්නේ කෝටි ගණන් වියදම් කරේ? ඒගොල්ලන්ගේ සාරියට වියදම් කර ලක්ෂ ගණන්. ඒව සමහරට වෙන රටවල් වල ගිහින් ගන්න. හැබැයි මාසය දෙක දික් අසන. මොකටද මං අහන්නේ? එහෙනම් අපි ඉස්සල්ලාම ඉගෙන ගන්න ඕනේ විවාහ වුණාන් පස්සේ ජීවත් වෙන ජීවිතයට අදාළ දේවල් ඉගෙන ගන්න. පුරුදු කරන්න. ඒක තමයි වැදගත්ම කාරණා. උත්සවයේ ඔබේ ජීවිතේට අරුබුදයක් කරගන්න එපා. උත්සවය යනු తాවකාලික අපි එක්වීම නිමිති කරගෙන පවත්වනා පොඩි සංග්‍රහයක් සතුටක් මිනිසුත් එක්ක ඒක බෙදා හදා ගැනීමක් පමණයි. ඔබ තමයි සරල වාක්‍ය උත්සවය කියලා.
ඒකට ඔබට මුදල් තියෙන පරිදි ඔබට යම් යම් කොටස් එකතු කරගෙන ඒක වර්ණවත් කරගත හැකිය. නමුත් ඒවා අත්‍යවශ්‍ය නොවේ. ණයවි ජීවිතේ උකස් කර ලබාගත යුතු දේවල් නොවන බව තරයේ මතක තබාගත යුතුයි. තේරුණා නේද? ඒ නිසා ජීවිතේ විවාහ වෙනකොට ඒක විවාහ උත්සවයක් විදිහට පවත්වන එක කරගන්න. ඒක අරග දෙයක් නෙමෙයි. නමුත් ඒක කරගන්න ඕනේ ඒක අරු ජීවිතේට අරුබෝධයක් නොවන විදිහට. හොඳයි එහෙනම්. හැම දිනාටම තෙරුවන් සරණයි.